සැවලින් පිරුණු එක් ලස්සන වනාන්තරයක පුංචි විලක් අද්දර අපූරු යාළුවන් දෙන්නෙකු ජීවත් වුණා. එක්කෙනෙක් නඩි පැංච, අනිත් කෙනා ගෙමි පැංච. මේ දෙන්න සෙල්ලම් කෙරුවෙත් කෑවේ බිව්වෙත් එකට. ඒ වගේම මේ පැංචන් දෙන්න හරිම සමගියෙන් තමයි මේ කැලේ ජීවත් වුණේ. දවසක් නඩි පැංච මලක් අතට අරගෙන ගෙමි පැංචත් එක්ක සෙල්ලම් කර කර ඉන්නකොට එයාගේ පුංචි ඔළුවට අපූරු අදහසක් ආවා. මං ආසනේ මේ කැලේ මට ආසනියර ඈත ගුයිපලට එහා තියෙන කැලේට ගිහින් නිදාසේ ජීවත් වෙන්න. හදිසියෙන්ම වාඩි නඩි පැංච මල කරකවමින් කිව්වා. ඒ ගුයිපලට එහා තියෙන කැලේ ගැන ඔයා දන්නේ කොහොමද? ගෙබි පැංච බොහොම කල්පනාවෙන් කම්මුලට ඇඟිල්ල තියාගෙන ඇව්වා. අනේ ගෙබි පැංච, ඔයා හරියට ලිඳේ ඉන්න මැඩියකු වගේ. ඕකවත් දන්නේ නැද්ද? අපේ නෑ කොච්චර නම් එහෙ ඉන්නවද? ඒත් මට කැමති නෑ ඔය නොදන්න කැලේවල. නඩි පැංචට ගොඩක් සතුටි. සතුට වැඩිකමට නඩි පැංච හොරේ කියමින් අතේ තිබුණු මලක් විසි කරලා උඩ පනින්න පටන් ගත්තා. තමන්ගේ හොඳම යාළුවගේ අදහසට විරුද්ධ වෙන්න හොඳ නැහැ කියලා ආයෙමත් ගෙබි පැංචට හිතුණා. එහෙම හිතපු ගෙබි පැංච නෙළුම් කොළේ උඩ ඉඳලා ගොඩට හොඳ පිම්මක් පනිමින් තම කැමැත්ත ප්‍රකාශ කළා. කොහොමත් නඩි පැංච හරි ඉක්මන් කාලය. නිකරුණේ කාලය නාස්ති කළේ නෑ. ගොවිපලට එයා අලුත් කැලයට යන්න මේ අපූරු යාළුවන් දෙන්න ඒ වෙලේම පටන් ගත්තා. ලඟ කැලෑ මල් යායිමල් පව් කරමින් මේ දෙන්න එක පින්මීම දුවනකොට ගෙමි පැංචට ඉවෙන් වගේ තේරුණා මේ ගමනේ තියෙන අවදානම්කම ගැන. ඒත් ඒ ගැන ගෙමි පැංච වචනයක්වත් කතා නොකර නඩි පැංචගේ මතයටම ඉඩ දුන්නා. ගඟකින් එගොඩ වීමට ඔවුන් කිසිසේත්ම බලාපොරොත්තු වුණේ නෑ. ඒ වේගෙන් ගලා යන රළු ගඟකින් එගොඩ වීමට ඔවුන් දෙදෙනාට සිද්ධ වුණා. අයියෝ, මට සුළු දෙයක් මේකට පණින එක. ඔන්න එහෙමනම් මම පණිනවා. 1, 2, 3 කියමින් ගෙමි පැංච පිම්මෙන් දෙකෙන් එගොඩට පැනගත්තා. ඒත් ඒ දන්නේ එගොඩ වෙන එක නඩි පැංචට එතරම් පහසු දෙයක් නොවන බව ඔවුන් දෙදෙනාම දැනගෙන හිටියා. හරි, දැන් නඩි පැංචගේ වාරය. එයාට ඉතින් එහෙම පැනල පුරුදු නෑනේ. නඩි පැංච බොහොම බයෙන් බයෙන් ඒ දණ්ඩ දිගේ මැදටම ආවා. ඊට එයා එක අඩියක්වත් තියාගන්න බැරි වූ නඩි පැංච ජබු ගාල ගඟට වැටුණා. "අනේ මාව බීර ගන්න" කියලා නඩි පැංච යටිගිරියෙන් කෑමොර දෙන්න පටන් ගත්තා. ගෙබි පැංචාට හරියට දුක හිතුණා. තමන්ගේ යාළුවා එහෙම කෑ ගහද්දී ඒ වගේම බයත් හිතුණා. නඩි පැංචට අනතුරක් වෙයි කියලා. හැකි නැර යොදලා ගෙබි පැංච බොහෝ අමාරුවෙන් නඩි පැංචව ගොඩට ගත්තා. බඩගින්නයි අධික සීතලයි නිසා සට ගාල නඩි පැංචව යොලන්න පටන් ගත්තා. ඒක දැකපු ගෙබි පැංච ඇස් පොඩි කරමින් අඩන්න පටන් ගත්තා. දැන් නම් ඉතින් නඩි පැංචට ගොවිපලට යන ගමන එපා වෙලා පරණ කැලය මතක් වුණා. "අඩන්න එපා ගෙබි පැංච, අපි ආපහු අපේ කැලේටම යමු. මට දැනුයි තේරෙන්නේ අපේ කැලේ තියෙන වටිනාකම්" කියලා නඩි පැංච ගෙබි පැංචව සනසන්නට උත්සාහ කළා. ටික වෙලාවකට පස්සේ නඩි පැංච ප්‍රකෘති තත්ත්වයට පත් වුණා. ගොවිපලට යන ගමන වහම අවලංගු කරා. "ඒක යසයි, ඒක යසයි. එතකොට අපිට ආයෙත් අපේ කැලේ රජ කරන්නට පුළුවන්" කියමින් ගෙබි පැංච උඩ පැනපැන නටන්න පටන් ගත්තා. "ඔව්, මන්නම් ආයෙ කවදාවත් අපේ කැලේ දාලා යන්නේ නෑ. ඇත්තම අපේ කැලේ අපිට හොඳයි. ලද දෙයින් සතුටු වීමට අප පුරුදු වෙන්න ඕන" කියමින් නඩි පැංච නැටුමට එක්ුණා.